ගුඩ් මෝනි ඔන්න ඉතින් අද ආවා නුවරඑළියට මධ්‍යම පළාතේ තමයි අද මං ඉන්නේ හොඳයිනේ ඔන්න ඉතින් ඉර නගින වෙලාවට මම ආවා අපි ටිකක් පන්දර ආවේ හරියටම නුවරඑළියෙන් එද්දි පන්දර හතරම ආරයි ඒ වේගුලන්න ගත්තක තාමත් වේගුලනවා අපි අද යන්නේ කොයිද කියලා කිව්වේ නැහැ නමතුකුණානේ ඉතින් අද අපි යන්නේ මොණ්ඩර කළ කන්ද බලන්න එහෙම නැත්නම් පීකොක් හිල් අපි ගොඩක් හිතාගෙන ආවේ කන්ද උඩට ගිහිල්ලා කැප්චර් කරන්න ටිකක් පරක් වුණා ඉතින් මගේ දැන් ගන්න හිතුවා කොහමද දර්ශනේ හොඳයිනේ ඉතින් පීකොක් හිල් ගැන දැන් කතා කරනවට වඩා මම යනකම් විස්තර ටික කියන්න ඉතින් අද මම ආවේ මෑත් එක්ක එහෙනම් අපි දැන් යන්නේ මේක තමයි ඉතින් යන පාර පාලරන් ටිකක් කැලේලා දෙන්නේ ඔයාලා කලින් දකින්න ඇති අපි කැලෑ පහු කරලා දැන් ඊළඟට යන්න තියෙන්නේ ෆයිනස් කැලේට ඉතින් අපි බලමු නේ ගිහිල්ලා මේක නම් නිකන් ලිස්සන ලයින් නැති මෝ ග්ලව්ස් එමත් ඉතින් ගැලෙව්වේ නැහැ මොකද කැපෙන වරවල් වලට ඉතින් අපි ආව කන්දොඩර සලාම කියනවා අපි ආව මාර්ගෙන් නම් එන්න නෝවා ටික ටික දුරත් වැඩි අපි හිතුවේ ඒක දුරයි කියලා ඔකර වල බෑග් දීලා නංගු අපි ආව මාර්ගෙන් එන්න බෑ කියලා කිව්වේ දකින්න ඇති ඔය කැලෙත් වෙලා තියෙන්නේ ඉඩඩා ලේසි පාරත් වෙන එන්න මොකද අපි ආවේ නුවරලි පැත්ත ඉඳන් ඇවිල්ලා අපි පුස්සල්ලා නගරයට ආවේ නෑ නගරයට කලින් හැරුණ අපි ඊට පස්සේ ඇවිල්ලා ඇති ඉඳන් කිලෝමීටර 4ක් ඒ ගන්න 3ක් 5ක් ඒ ගන්න ඇවිල්ලා අරුදේ ඉරේම මවුදේ කතා කරපු තැන අන්න ඒ පාරෙද්දි ඔය දකින්නේදී ඒ පාරත් සාමාන්‍යයෙන් බයික් එකක් චිප් එකක් වගේ නෑ යන්න පුළුවන් 4x4 වගේ තමයි අපි ආව පාරෙන් නැගින්න බෑ ඉතින් කැම්පින් කරන කට්ටියන ගොඩක් එනවා ඒකෙන් එනට කෙරේ ඇයිලා එන්න අමාරු වල දකින්න ඇති අන්දර අපිත් අපි බයික් එකක් දාලා ආවේ කැලේක වගේ ඉතින් ඕක තමයි ඔන්න අපි ආපු විදිය ඉතින් ඔයාලට දැන් බලන්න පුළුවන් එතනට වාහනේ ගේනවා නම් ලේසිම විදිය මේ තියෙන්නේ මොනරගල කන්ද මෙතනට වාහනකින් ළඟා වෙන්න පුළුවන් වුණත් ඒ පාර මැප් එකේ දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි මම මෙහෙම පැහැදිලි කරන්න හිතුවේ. ඉතින් මම ගොඩක් උත්සාහ කරනවා ඔයාලා එනවා නම් මෙතනට ලේසියම පාර හොයන් එන්න විදියට මේ වීඩියෝ එක කරන්න. කන්ද මුතුනට කොත්මලේ නාවලපිටිය ගම්පොළ පුස්සල්ලාව වුණ නගර ටික බලා ගන්න පුළුවන්. මම නගර සෝල් පැක් කිව්වේ. ඉතින් මේක තමයි මැප් එකේ තියෙන රූට් එක. ඔය කැලේ මෙදිග විල්ලා එන්න තියෙනක තමයි දෙන්නේ මොනරගල මවුන්ට් පාත් කියලා පෙන්වන්නේ ඔය කැලේ මෙදිග එන්න ඕනි පාර මේක දෙන්නේ Google Earth එකේ විතරයි මම Google Map එකේ බැලුවා Map එකේ දෙන්නේ නැහැ ඉතින් ඇත්තටම ඔය කැලේ මෙදිග කිලෝමීටර් 2ක් අතර උඩ එන්න තියෙනවා දැන් මේ පෙන්වන තැන තමයි අපිත් බයික් එක දාලා ආවේ ඔතන කැලේ මෙදිග දාලා තමයි අපි කැලේ මෙදිග උඩට නැග්ගේ ඉතින් ඔයාලා එනවා නම් අනිත් පැත්තෙන් මෙන්න මේ පැත්තෙන් එන්නපා. මොකද වාහනකින් කන්ද ළඟට වෙන්න පුළුවන්.
ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නම් අපි ගිහපු විදිය. අපි ගිනුවරලේ ඉඳන් මම ඔයාලට පෙන්නන්නම් රම්බෝඩේ ඉඳන් පීකොක් හිල් වලට රූට් එක දෙන විදිය. ඉතින් ওই විදිහට තමයි රූට් එක දෙන්නේ. තරිය පැහැදිලි කරනවා නම් ඔන්න ওই ටික්ටිකකින් පෙන්නන තැන තමයි අර කලින් Google Earth එකේ දුන්නේ ෆුට්පාත් එක විදියට. ඉතින් ඔය අපි ගිහපු විදිය. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නම් කොත්මලේ මහසෑය රන් ඉඳන් පීකොක් හිල් වලට යන්න පුළුවන් විදිය. මේ තමයි කොත්මලේ මහසෑය. ඉතින් මෙතන තමයි පීකොක් හිල් තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති ඒ රූට් එක දෙන විදිය. මේ කඳ වටේ ගිහිලා තමයි රූට් එක දෙන්නේ. ඉතින් මේ පාර කිව්වොත් උලපනේ පුස්තල රෝඩ් කියලා තමයි මේක පෙන්වන්නේ. ඉතින් ඕකේ ගිහිල්ලා අර අපි නුවරලී පැත්ත ඉඳන් ආපු පාරටම තමයි ඔක ජොයින් වෙන්නේ. ඒ පැත්තෙන් ආයෙ මෙහෙම ඇවිල්ලා ඔතනට තමයි එන්න තියෙන්නේ. ඉතින් එතන ගිහිල්ලා ආයෙ අර විදිහට වෙන්න ඕනි. ඉතින් දැන් මේ ඔයාලට පේන්නේ දොරගල ටී ෆැක්ටරි එක ළඟ ඉඳන් මොනරගලට යන රූට් එක. ඒක දෙන්නේ අර කලින් දුන්න වටේ පාරෙන්. ඒ කියන්නේ උලපනේ පුස්තල රෝඩ් එක තමයි පෙන්වන්නේ මේකේ. ඉතින් මෙතන කොත්මලේ මහසෑය තියෙනවා. මෙතන දොරගල බස් ස්ටොප් කියලා තමයි මේක වෙන්නන්නේ. ඉතින් ඒක දෙන්නෙත් මෙන්න මේ වටේ පාරෙන් තමයි මැප් එකේ දෙන්නේ. ඉතින් මට ඕනි උනේ මේක පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරන්න. මොකද මේ මොබයිල් එකෙන් සාමාන්‍යයෙන් යන කෙනෙක් හොයාගන්නේ. ඉතින් මොබයිල් එකෙන් දෙන්නේ මෙන්න මේ විදිහ තමයි. ඉතින් ඔයාලා දොරගල ඔන්න ඔය නම ෆලෝ කරගෙන ආව නම් ඔයාලට පාර හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. ඉතින් මම ඔයාලට දැන් පෙන්නන්නම් යන හරි පාර. ඉතින් දොරගල බස් ස්ටොප් එකේ තියෙන්නේ ඔන්න ඔතන. මොනරගල තියෙන්නේ මෙතන. මෙන්න මේ දොරගල ටී ෆැක්ටරි ළඟ යනවා දවටගස් රෝඩ් කියලා. ඉතින් ඕක යන්නේ මෙන්න මෙතන පන්සලක් තියෙනවා දවටගස් කොටස දොරගල කියලා. ඔන්න ඔය පන්සලට තමයි පාර යන්නේ. ඉතින් දැන් මේ වලට වෙන්නේ මොනරගල කන්දට යන හරිම පාර. ඒ කියන්නේ වාහනේ යනවා ලේසියෙන් යන්න පුළුවන් ওই පාරේ තමයි. ඉතින් මැප් එකේ පෙන්වන මෙන්න මේ PB ස්ටෝස් කියලා. මෙන්න මෙතනින් තමයි හරියටම පාර එන්න වෙන්නේ. ඒ කියන්නේ මොනරගල කන්ද ළඟින්මයි. ඒ කියන්නේ එන්ට්‍රන්ස් එක ළඟින්. ඉතින් මාත් ඔයාලට කියන්නේ ඕක යන්න කියලා. මොකද කන්ද ළඟටම වාහනේ යන්න පුළුවන් නිසා. එහෙනම් අපි යන්නේ උඩට. මොකද මේ මොනරගල කියන්නේ සෑහෙන නගර ගණනක් පේන ස්ථානක්. ඒ වගේම 300ක පරාසයක් නොවුනත් 300ක ආසන්න පරාසය බලාගන්න පුළුවන් මෙතන. ඒ වගේම අම්බුලාව විශේෂයෙන් මම එද්දි දැක්ක අම්බුලාව විතරයි තව උඩට නගරේ පේන උඩ ගිහලා පෙන්නන්න. අම්බුලාව පේනවා. ඒ කියන්නේ ගම්බල පැත්ත ඒ ඒරියාකම පේනවා. ඒ කියන්නේ නාවල පිටිය ඔය නගර ඔක්කොම පේනවා මෙතනට. ඒ වගේ නූරිල් ටවුන් එකත් පේනවා කියලා අපි බලමු උඩට ගිහිල්ලා. දැන් රස්නේ වැඩි නූර්ලින් එද්දි සීතල නැතිලා ගියා. සම්දනක පුරවා. අපි යන්න උඩට. දැන් අවුවත් ටිකක් සරයි. කොහෙන්ද පටන් ගන්න කියලා හිතා ගන්න බෑනේ. මම මේ පැත්තේ පටන් ගන්නම්. අර පැත්තේ තමයි තලව කැලේ හැටන්. එතකොට ගත්තම ඔය නානුවේ එරික තියෙන්නේ එහා පැත්තේ. අර ඈතින් පේන්නේ සිරිපාද කන්ද වෙන්න ඕනි. අර හිතනේ තියෙන්න. ඔව් සිරිපාද වෙන්න ඕනි අනිවාර්යෙන්. ඔයාලා දැන් පේනවා ඇති. මේ පැත්තෙන් ගත්තොත් නම් මේකනේ ඉතින් දැන්වත් දන්න ඇතිනේ මොකද්ද කියලා. මේ තමයි කොත්මලේ ජලාශේ. එතකොට නූර්ලි ටවුන් එකේ තියෙන්නේ එතින් එහා පැත්තේ. කියන්නේ අපි ආව පැත්ත. ඔහොම ඇවිල්ලා අපි ආව පාරත් මෙතන පේනවා. දැන් වලට පේනවා දැන් අතන ටී ස්ටේට් එකක් තියෙනවා. අතනින් පාරට දාලා ඔන්න නෑගි උපෝගේ පාරක් තියෙන ඔන්න ඕකේ තමයි අපි ආවේ. කොහොම ඇවිල්ලා තමයි මේ පැත්තට ආවේ. ආය ගත්තොත් අර පැත්ත ඔය ගම්පොල ඒ සයිඩ් එක මම කිව්වේ දැන් අතන ඉඳන් අම්බුලාව පේනවා කියලා. දැන් නම් පේන්නේ නැහැ. මම හිතන්නේ මොකක් හරි දුමක්. ඒ කියන්නේ ගිනි දිග කවුරු හරි එහෙම මොකක් හරි වෙන්න ඕනි. පේන්නේ නැහැ දැන් නම්. බලලා යන්නේ.
මේක තමයි පීකොක් හිල්. Pair of jeans, a shirt or two. We didn't pack us if we weren't and going back. It doesn't matter if it's true. I've got a feeling love will give us what we like. The world is waiting up. The world is waiting half a step beyond our door. Peacock Hill, එහෙම නැත්නම් මොනරගල කන්ද මුහුදු මට්ටමේ ඉඳන් මීටර 1518ක් උසයි. එයා උසකින් පිටලා තින්නේ. ඒ වගේම මෙතනට කබරල කන්ද බතලේ කර ගන්නත් පේනවා. වටේරම වලක කඳු වෙන්නේ අර පැත්තෙන් නූර්ලි පැත්තෙන් ගත්තොත් පිදුරලා කන්ද පැහැදිලි බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉතින් ගොඩක් දේවල් වෙනවා. හරියට මේ කියලා මොකද්ද කියලා අඳුර ගන්නත් අමාරුයි. ඇත්තනු 360ක පරාසයකට ආසන්න ප්‍රමාණය පේනවා මෙතන. ලංකාවේ එච්චර ප්‍රසිද්ධ නැති දැන් ගොඩක් තියෙනවා. ඒ වගේ තොරතුරු දැනගෙන ආවනම් ඒක වටිනවා. මොකද සතෙක්ගේ හැඩුවක් තියෙන ලංකාවේ එකම කන්ද. මොනරෙක්ගේ හිසක් තමයි මෙතන තියෙන්නේ. හොඳ ෆොටෝ ටිකක් එම ගන්නම් මාර ෆොට් එක මම ෆොටෝ ටිකක් ගහගත්තා ඒක ඔයාලට බලන්න පුළුවන් මගේ ඉන්ස්ටාග්‍රෑම් ප්‍රොෆයිල් එකේ ගියොත් ට්‍රැවල් විත් කනිෂ් ඒ වගේම මං ගිහුව අනිත් දැන් වල ෆොටෝ එතන තියෙනවා ඔයාලට බලන්න පුළුවන් ඒවට ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න ඒ වගේම ඔයාලටත් එන්න කියලා තමයි කියන්නේ දැන් අපි පාරෙත් පාරවල් වරදින්න හේතුව නැහැ පාර දිගට පොලිතින් නරමේවා ඒ නිසා ලංකාවේ දිනන පාරවල් වරදින්න නැහැ ඒවා බලාගෙන ආව නම් එන්න ලේසි ඒක නිසා ඉතින් හැමදාම කියනවා වගේ ආරක්ෂා කරන්න කියලා තමයි කියන්නේ මානවයා එහෙම නැත්තම් මිනිසා ගත්තොත් ඒ කාලේ ඉඳන් එක එක යුග ටිකක් පහු කරලා නෑවේ ඉස්සලාම ගත්තොත් ගල් යුගය ඊට පස්සේ මිනිසා සත්පාලනයට යොමු වුණා පස්සේ කොහොම ඇවිල්ලා කුෂිකර්මාන්තේ ඔහොම ඔහොම යුග ටිකක් පහු කරලා නෑවේ හැබැයි මේවා දැක්කම නම් වෙන්නේ අර පරණ ගතිය තාම තියෙනවා geki සමහරවිට කොටලා දෙන්නේ ඉදිරි පරම්පරාවට බලාගෙන ඉන්න පුළුවන් නේ නම් ටික කියවන්න පුළුවන් සිංහල නම් ටික තියෙන්නේ මම ඉතින් කියවන්නේ අර පැත්ත තමයි ගම්පල දැන් දුම නෑ ඉස්සල දුම තිබ්බේ දැන් දුම ටික නෑ අර පැත්ත තමයි ගම්පල සයිඩ් එක ඉතින් අම්බුලාවත් වලට පේන ඇති පොඩියට පේන ඇත්තේ ඉතින් මේවා තමයි අර ටෙලිකොම් එකේ කණු අම්බුලාව නම් හොඳටම පේනවා දැන් තමයි හොඳට කන්නේ මොකද ටික පරක් වුණා පුඩරෙද්දී අර අපි වෙන පාරකින් ආපු නිසා මොකද අපි ආපු වෙලාවම කැම ගන්න ලවත් ඉදදනේ අපි උදේ පාන්දර අපි ආවේ කොහොම හරි තුනා මාරට ඉතරාවේ කඩවලුත් අහලා මොකුත් නැහැ මේ බනිස් මේ ගියේ නැත්ත බනිස් අවුලක් නැහැ වීලේ ගොනයි නෝ ලයික් එක දාන්න කමෙන්ට් එක දාන්න අනිවාර්යෙන් මොකද ඔයාලා ගදාස පිට අනිවාර්යෙන් වටනවා මොකද අතුරු තමයි වෙන්නේ දෙන්නේ ඉස්සරහට මොනවද කරන්න ඕනේ මොනවගේ වීඩියෝ කරන්න ඕනේ කියලා
ඔයාලටත් අදහස් තියෙනවා නම් දැන් තියෙනවා නම් ඔයාලගේ පැත්තේ දැන් තියෙනවා නම් කමෙන්ට් එක දාන්න. මොකද අපි ඒවටත් යන්න අපිටත් අලුත්ෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම අනිත් කට්ටියත් ප්‍රියල් දෙන්න පුළුවන්. අපි දැන් නැදේ. මෙතන තියෙන ඉතින් කැලි ගසල් තමයි හැමදාම. මෙයත් තියෙන. මොකක් මහලුක බරද්ද? අරන් යන්න ලේසි. තම තමන් බීප් එක තම තමන් අරන් ගියත් අන්තර ගුණ ගොඩ එහෙන්නේ එනේ. ඉතින් ඔය වීඩියෝ එක මෙතන ඉවර කරනවා අපි. වීඩියෝ එක ඉවරනකම් බලන්නද කියලා හිතනවා. ඊළඟටත් මේ විදිහ ලස්සන තරක් කේන්න බලාපොරොත්තුෙන් සමු ගන්නම් ඉතින් අපි. එහෙනම් අපි කියන ජය. නැග්ගි කෙනෙක් කියන්නේ මල්ලිවා මොනා කරනවද දන්නේ නැහැ. ඇයි අවුල ගන්නකෝ.